සැලෝන් කියලා දකිද්දී නිලමේ මේ කප් එකක් දාගන්න ආවා කියලා හිතුවත් දන්නෙත් නෑ. ආයිබෝන් හැමෝටම තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකේ නිලමේ ආලා හම්බෙන්න ආවා. ඔයාල විශ්වාස කරනවද මුස්ලිම් තරුණයෙක් උඩරට මුල් ඇඳුම් අඳවනවා. හැබැයි ඒකේ ලොකු විශේෂත්වයක් තියෙනවා. හරියට දෙවියන් බුදුන් අදහමින් තේ වෙලා නිර්මාංශව කරන්න ඕන වත්පිළිවෙත් ඔක්කොම කරලා තමයි එයා මේ වැඩේ කරන්නේ. විශ්වාස කරනවද එහෙම කෙනෙක් ඉන්නවා කිව්වොත්? අපි හදාවේ ඒ තරුණය හොයාගෙන. එහෙනම් අපි යන්නේ ඒ තරුණියත් එක්ක කතා කරන්න. යන කලින් මතක් කරනවා නිලමේ channel එක subscribe කරලා නැත්නම් තාමත් subscribe කරන්න පල්ලෙ හැතින රත් වඩ බටන් එක click කරන්න. එන්න අපි අමුරට. හරි. මේ ඉන්නේ අපි ඒ හොයාගෙන ආපු උඩරට මුල් ඇඳුම් නිර්මාණය කරන, ඒ වගේම උඩරට මුල් ඇඳුම් අඳවන තරුණිය. ඉතින් අපි ලෑස්ති වෙන්නේ ඈත් සමග කතා කරන්න. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. මම මුලින්ම පුංචි ප්‍රශ්නයක් අහන්නම්. මම රිෂානා කියලා කතා කරන්නද නැත්නම් රිෂානි කියලා කතා කරන්නද? මට රිෂානි කියනවට තමයි කැමති. එතකොට රිෂානා කියන නමයි භාවිත කරන්නේ නැත්නම්? මම ඇත්තටම මුස්ලිම් ජාතික මේ කාන්තාවක්. ඒ පෞද්ගලික හේතුවක් මත මම මගේ ආගම වෙනස් කරා. බුදු දහමත් එක්කයි මම ගොඩක් ලැබිව වැඩ කරන්නේ. ඒ අනුව වෙන්න ඕනේ කලාත්මක පැත්තට මම ගොඩාක් නැඹුරුනේ. ඒකයි මම මගේ සම්පූර්ණ නමත් වෙනස් කරා. මට නිමන්තිකා රිෂානි කියලා තමයි මම පාවිච්චි කරන්නේ දැන්. එතකොටක් දැන් ලංකාවේ ගොඩක් තරුණියන්, ඒ කියන්නේ අපි හිතමු අධ්‍යාපන කටයුතු ඉවර කළාට පස්සේ ගොඩක් මැදි අය සෑම කෙනෙක්ම මනාලියන් නැන්දවීම කියන එකට නැඹුරු වෙනවා. නමුත් ඔබ නැඹුරු වෙලා තියෙන්නේ ඔබ කටයුතු කරන්නේ වෙනස්ම පැත්තක්. ඒ කියන්නේ උඩරට මුල් ඇඳුම් නිර්මාණය. ඒ සම්බන්ධ ඒකට යොමු වුණේ කොහොමද? හැමෝම කරන්නේ එකම දේ. ඒ වුණාට මට ඕනේ වෙනසක් දකින්න. ඉතින් හැමෝම ගොඩක් අය මුල් ඇඳුම් කරනවා අඩුයි කාන්තාවන් විදිහට හරි. ඒ වුණාට මම කැමති ඒ පැත්තට මම ගොඩක් මේ උත්සාහවන්ත වුණා වෙනසක් දකින්න. ඒකයි මම මේ ශ්‍රේෂ්ඨය තෝරගත්තේ. මම මේ මනාලියන් මං අඳවනවා. ඒත් මං වැඩිපුරම තැන දීලා තියෙන්නේ මුල් ඇඳුම් වලට. එතකොටක් අපි දකින විශේෂම කාරණාව ඔබ උඩරට මුල් ඇඳුම් අඳවන. ඇත්තටම මේ වෙනකොට මනාලිය කී දෙනෙකුට විතර අඳලා තියෙනවද? මනාලියන් 100කට කිට්ටුව මං අඳලා තියෙනවා. එතකොටක් මේ අපි මෙතෙන්ද ආපුවම අපි දැක්කා මේ මෙතන ඡායරූප තියෙනවා. ඔයා විදේශීය මනමාලියන්ට, ඒ වගේම විදේශීය මනමාලියන්ටත් අඳලා තියෙනවා. ඔව්. ඒ සම්බන්ධ කතා කරොත් කී දෙනෙකුට විතර අඳලා තියෙනවා? 15 දෙනෙකුට විතර, කපල් 15ක් එකට වගේ අඳලා තියෙනවා. මනමාලියන්ඩයි මනමාලියන්ඩයි. ආයි දෙකොල්ලොන්ට. දෙකොල්ලන්ටම. ඒ කියන්නේ ඔබේ හැකියාව මත පදනම් වෙච්ච දෙයක් සහ ඒ විදේශිකයන්ගේ ආකර්ෂණිකුත් මෙතන තිබිලා තියෙනවා. තිබිලා තියෙනවා අනිවාර්යයෙන්ම. එතකොටක් මේ දැන් යම් කිසි අවස්ථාවක සමහර පිරිමි පුද්ගලයන් අකමැති වෙන්න පුළුවන් ඔබ කාන්තාව. ඔව්. ඔබ උඩරට මුල් ඇඳුම් අඳවන්න යනවා. ඔව්. ඒ වගේ ප්‍රශ්නයක් ගැටලුවක් ආවොත් ඒකට පිළියමක් ඔබ ළඟ තියෙනවා? පිළියමක් කියන්නේ මල් ළඟ පුරුදු කරපු පිරිමි අය ඉන්නවා. මම ඒ අය වෙනුවෙන් යොදවනවා. අනිත් එක මම උනත් ඇත්තටම කැපවීමක් කරලා තමයි මේ දේ කරන්නේ. මස් මාංශ වලින් තොරව මේ දෙවියන් අදහගෙන මේ ඇඳුමට ගෞරවයක් තියාගෙන තමයි මම මේ දේ කරන්නේ. ඉතින් දන්න කෙනා අනිවාර්යයෙන්ම මල් ළඟට ඇවිල්ලා මගේ දේ කරගන්නවා. මගෙන් අඳව ගන්නවා. ඒක ගැන මම ඇත්තටම අවංකවම සතුට වෙනවා. අදට මෙච්චර මේ තිරසක් ආවේ හන්දා ඒක ගැන මම ගොඩක් සතුට වෙනවා. ඒ කියන්නේ දැන් මේ වගේ තේරුම් ගන්නයි ඕනේ මේ අන්දන එක මෙහෙමයි කියලා. කැපවීම මත තමයි හැම දෙයක්ම තියෙන්නේ. තේරුම් ගන්නයි ඕනේ. ඒ කියන්නේ මේ වගේ දෙයක් කරනකොට ඔයා ඔබ කලින් කිව්වා වගේ, ඒ කියන්නේ තේ වෙලා මස් මාංශ වලින් තොර වෙලා ඒක වැදගත් ආකාරයට ඒ කරන යුතු පිළිවෙත් අනුව තමයි කරන්නේ. එතකොටක් මම දැක්කා ඔයා අන්දනකොට කටින් මුමුණනවා. ඒ සම්බන්ධව මොකක්ද ඒ කියලා මට දැනගන්න කුතුහලයක් තිබ්බා. මේකයි මුල් ඇඳුම කියන්නේ සාමාන්‍ය ඇඳුමක් නෙමෙයි. ඉතින් පුතුන්ගේ පිටක් ඕනේ. පුතු පිරිත තියෙන්න ඕනේ. අනිත් එක මේ ඇඳුම දඩිමොණ්ඩ දෙවියන්ගේ ඇඳුමක්. ඒ හන්ද මම දඩිමොණ්ඩ දෙවියන්ට නමස්කාර කරලා මම ඒ ගාථා ටිකයි මම කිව්වේ. මොකද වස් නොවදින්න. මොකද මේ සාමාන්‍ය ඇඳුමක් නොවන හන්ද. ඔව් අපි අහලා තියෙනවා
සාමාන්‍යයෙන් මගුල් ගෙදරක ඔයගේ අවස්ථාවක මංගල අවස්ථාවක වගේ ඇඳුම් අඳිනකොට පිරිත් කියනවා අය වගේ විශේෂ පිරිවෙත් කරනවා. ඉතින් ඒ ඔබ කියන විදිහට සෑහෙන කටයුතු කරන්න තියෙනවා. ඒ දෙවියන්ගෙත් ආශිර්වාදය ලැබෙන්න ඕනේ. ඒක අපි නිකන් හිතා කියලා ලැබෙන්නේ නැහැ. යමක් ලැබෙන්නේ නැහැනේ කරන්නයි ඕනේ. කියන්නයි ඕනේ. එතකොට අපි ඔබට ඉදිරිපත් කරන ඒ වගේම අපි දකින දේ තමයි මෑගේ තියෙන විශේෂත්වය. සාමාන්‍යයෙන් මේ වගේ උත්තරීතර ඇඳුමක් උඩරට මුල් ඇඳුම ඒ ඇඳුම නිර්මාණය සහ ඒ ඇඳුම අඳවනකොට ඒ කරන්න ඕනේ පිළිවෙත් ඔක්කොම කරලා තේ වෙලා ඒ කටයුතු හරියට කරනවා. අන්න ඒක තමයි ඇයගේ අපි දකින විශේෂත්වය. අක්කේ එතකොට මේක ගොඩක් ලොකු ක්ෂේත්‍රයක්. සෑහෙන පුළුල් මාර්ගයක් තියෙන ක්ෂේත්‍රයක්. දැන් අපි දකිනවා ගොඩක් ගෑනු ළමයි රූපලාවන්‍ය ඩිප්ලෝමා පාඨමාලා හදාරන්න යනවා, ඒ සම්බන්ධ කෝස් කරනවා, ඉගෙන ගන්න යනවා, සැලොන්ස් වල වැඩ කරන්න යනවා. එතකොට මේ ක්ෂේත්‍රයට එන්න දැන් ඔබ ඉන්නේ ඒ සම්බන්ධව ටිකක් වෙනස් විදිහකට. උඩරට මුල් ඇඳුම් ක්ෂේත්‍රය සහ මනාලිනුත් අඳනවා, උඩරට මුල් ඇඳුරුත් අඳනවා. ඒකට එන්න ඔබ පාඨමාලාවන් හදාරුවද? කොහොමද ඒ අත්දැකීම ලබා ගත්තේ? මම පාඨමාලාවක් හැදෑරුවා. ඒ අනුව තමයි ඒ ගමන ආවේ. මට වෙනස් මේ මනමාලියන් අඳන්න තියෙන වුවමනාවට වැඩි මුල් ඇඳුම් වලට මම මුල් තැන දෙනවා. එතකොට මේ අත්දැකීම් ලබා ගන්න ඕනේ. දැන් ඔබට සෑහෙන වසර සෑහෙන ගානක අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් ලබා ගත විදිය කිව්වොත් මුලින් පුංචි පුංචි වැරදීම් වෙන්න ඇති, එක එක දේවල් හැමෝටම වෙනවා. ඔව්, මේ අත්දැකීම තමයි ගොඩක්ම බලපාන එක අපි දකින විදිය. අත්දැකීම තමයි මනමාලියෝ උනත් මම 800කට එහා මම අඳලා තියෙනවා. මේ මට වැඩි කාල සීමාවක් යන්නෙත් නැහැ. ඒ කියන්නේ මට ඒ පුරුව තමයි තියෙන්නේ. හම කොන්නේ ඕනම කෙනෙක් මේ දැන් આવොත් මට ඒ දෙයට ගැළපෙන විදිහට හෙයා ස්ටයිල් එක මේකප් කරන්න පුළුවන් දක්ෂතාවයක් තියෙනවා. එතකොට උඩරට මුල් නැඳුම් ඇඳීම අත්දැකීම ලබා ගත්තේ කොහොමද? දැන් ඔබක ඔබ 100කට ආසන්න පිරිසකට මුල් නැඳුම් අඳලා තියෙනවා. මුල් නැඳුම් අඳන්න මම නිර්මාණය කරනකොට මට ඇත්තටම වුවමනාවක් තිබුණා මේක අඳන්න. කාන්තාවක් හැටියට මට ඒක කරන්න හරි අසීරු තත්යක් උනේ. මම ඒක අඳනවා බලාගත්තේ එක මේක පාරක් විතරයි. මම ඒක ගෙදරදී මම කෙනෙකුට අඳලා අඳලා තමයි මම පුරුදු වුණේ. ඒ වෙනුවෙන් කැපකිරීමක් කරන්න ඕනේ කියලා හිතුණා හන්දා මම ගොඩක් ධර්මයට නැඹුරුණා. ඒකත් එක්කම තමයි මේ හැකියාව මට වැඩි දියුණු කරගන්න පුළුවන් වුණේ. එතකොට අපි දකිනවා අපි දැනගත්ත කාරණා එක පාරක් උඩරට මුල් ඇඳුමක් අඳන විදිය බලන් ඉඳලා ගෙදර ඇවිල්ලා තවත් කෙනෙකුට අන්දලා ඒ සම්බන්ධව කරන්න ඕනේ පේවීම් ඒ චාරිත්‍ර වාරිත්‍ර සීලුම් දේම කරලා නිර්මාංච වෙලා ඒ වගේ කැපකිරීමක් කරලා තමයි මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. විශේෂම දේ එක පාරක් බලන් ඉඳලා පස්සේ තමයි ඇගේ අදිෂ්ඨානෙන් උත්සාහයෙන් මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. එතකොටත් අපි මේ ස්ථානෙට ඔයාගේ මේ ව්‍යාපාරික ස්ථානෙට ආපුවම දැක්කා ඔබ යටතේ කීප දෙනෙක් වැඩ කරන. ඇත්තරම ඔයාගේ යටතේ කී දෙනෙකුට රැකියා අවස්ථා ලබා දීලා තියෙනවද? කොච්චර වැඩ පිළිවෙලක් වෙනවද මෙතන? මෙතන මං සාමාන්‍ය ඇඳුම් මහනවා, ඒකත් කරනවා, මුල් ඇඳුම් නිර්මාණය කරනවා. මුල් ඇඳුම් අඳන්න පිට යන්න උනොත් පිරිමි කෙනෙක් තමයි යවන්න වෙන්නේ. ඒ අනුව 20කට කිට්ටුව සේවකයන්ද මගෙන් සේවයක් වෙනවා. ඇත්තටම අක්කේ මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් ඔබ උඩරට ඇඳුම් නිර්මාණය කරනවා, උඩරට ඇඳුම් මුල් ඇඳුම් අඳනවා. මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා කොච්චර කාලයක් වෙනවද සහ වයස කීයෙන්ද මේ ක්ෂේත්‍රය ආවේ? අවුරුදු 25ක් විතර වෙනවා. දැන් අවුරුදු 25 පටන් ගගෙන 30 මනමාලියන් සහ මනමාලියන්ගෙන් ඇඳුම් නිර්මාණය කරා අඳවන්න දැන් අරගෙන අවුරුදු 12ක් විතර වගේ වෙනවා. يعني තරම් කාලයක් මේ ක්ෂේත්‍රය ඔබ නියලලා ඉන්නවා. ඔව්. අක්කේ ඔබ මේ ක්ෂේත්‍රයට එන්නේ මුස්ලිම් තරුණියක් විදියට. නමුත් පසු කාලිනව ආගමික වශයෙන් කියන්නේ උඩරට මුල් ඇඳුම් නිර්මාණය සහ ඒ සම්බන්ධ ඇඳවීමේ කටයුතු හින්දා ඔබ බුද්ධ ධර්මයට නැඹුරු වෙනවා. එතකොට මේ වගේ අවස්ථාවන් වල මෙච්චර කාලයක් එන්න යනකොට ඔයාට එන්න ඇති ගැටලු ප්‍රශ්න අභියෝග. ඔව්, බාධක ගොඩක් තිබුණා. ඒ බාධක ජය ගන්න පුළුවන් අරමුණක් තිබුණා මට.
ඒ අරමුණත් එක්ක මොකද ඇත්තටම මුල්ලඳුම කාන්තාවක් කන්දනවා කියන්නේ ගොඩක් පිරිමි කැමති නැති කෙනෙකු. සමහර අය ඇත්තටම ඒක හරි ප්‍රශ්නයක් වුණා. ඒ කාලයත් එක්ක මගේ කැපකිරීමත් එක්ක ඒ හැම දෙයක්ම මේ සමාන වුණා. ඒ කියන්නේ ගොඩක් අය මාව තේරුම් අරගෙන මගෙන් වෙන සේවය දැකලා ගොඩක් අය මෙතෙන් එන්න ගත්තා. ඇත්තටම අපි දැනගත් ආකාරයට මෙතන ඇත්තටම අපිට විශ්වාසනීය සහ අපිට ඕන විදිහට මේ වැඩේ කරගන්න පුළුවන්. ගොඩක් දේවල් කියන්න තියෙනවා. මොකද සාමාන්‍යයෙන් උඩරට මුල්ලැඳුමක් අපි කුඩියට ගන්නවා නැත්නම් ඒක නිර්මාණය කරගන්නවා ලොකු මුදලක් යනවා ඒකට. නමුත් අපිට පහසු විදිහට සාධාරණ මිල ගණන් යටතේ කෙනෙකුට තමන්ගේ මංගල දවස කරගන්න මෙතනින් පුළුවන්. එතකොට අක්කේ මේ වගේ අවස්ථාවකට එතකොට උඩරට මුල්ලැඳුම් නිර්මාණය කරගන්න මුල්ලැඳුම් සම්බන්ධ කටයුතු මංගල අවස්ථාවකට මනාලියන් හැඩගැන්වීම සහ මනාලියන් ඇන්දවීම ඒ වගේ දේකට ඔබව සම්බන්ධ කරගන්නවා නම් අපේ කවුරු හරි ඔබව සම්බන්ධ කරගන්න කොහොමද? මගේ දුරකථන අංකය දෙන්න පුළුවන්. මම ඉන්නේ නුවර 0.72 325 29 70 කියන නම්බරයකට කතා කරාම ඕන දෙයක් කරගන්න පුළුවන් මෙතන. සාධාරණ මුදලකට මම ඒ දේ කරලා දෙන්න. ඉතින් අපි ආරාධනා කරනවා එන්න මේ තැනට කියලා. ඔබට ඇයව අමතලා අදුරකථනයෙන් අමතලා ඔබේ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන් මංගලැඳුම් නිර්මාණය එකම විශේෂ මංගලැඳුම් ඇඳවීම උඩරට මුල්ලැඳුම් ඇඳවීම වැනි කටයුතු සඳහා ඇයව සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙනම් අදත් නිලමේ අපේ ලංකාවේ අපි විශේෂයෙන් කතා කරන්න ඕන එක්තරා චරිතයක් පිළිබඳ තමයි කතා කරේ. ඉතින් ගෞරවනීය සලකන උඩරට මුල්ලැඳුම් එතරම් ලස්සනට ඔබ දකින්න ඇති ඒ නිර්මාණය කරපු මුල්ලැඳුම් එතරම් ලස්සනට නිර්මාණය කරලා ඒ වගේම හරි පිළිවෙතට හරි චාරිත්‍ර වාරිත්‍ර අනුව හරි පේවීම කරලා ඒ මුල්ලැඳුම් අන්දවනවා ඇය. ඉතින් තවත් දවසක මේ වගේ විශේෂතු වීඩියෝ එකක් සමගින් නිලමේ ආලෝ හම්බෙන්නෙනවා. යන කලින් විශේෂ දෙයක් මතක් කරනවා. ඔයාලගේ පැත්තෙත් මේ වගේ විශේෂ දෙයක් එහෙම නැත්නම් මේ වගේ විශේෂ දක්ෂතාවයක් තියෙන කෙනෙක් විශේෂ තැනක් රටට ලෝකයට පෙන්වන්න ඕන නම් සයිඩ් එකකින් නිලමේගේ නම්බර් එක දාලා දෙනවා. ඔයාලට පුළුවන් ඒකේ විස්තර ෆොටෝස් වීඩියෝස් අපිට WhatsApp හරි Viber හරි කරන්න. එහෙනම් නිලමේකින් එන්න හදන්නේ යන්න කලින් මතක් කරනවා තවත් පාරක් නිලමේ channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න රතු පාටි ඉතලෙන් පෙන්වන බටන් එක click කරලා bell icon එක click කරන්න අපි videos දාපු ගමන් ඔයාලට notification එනවා. එහෙනම් නිලමේ ගිහින් එන්න. සුබ දවසක් හැමෝටම.